සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අදත් හිමිදිරි උදෑසන ඔබ මේ එකතු වෙන්නේ දසත නිවුස් නාලිකාව හරහා හරිම ලස්සන සමාජයක් ගොඩනගන්න, ආදරණීය මිනිස්සෙක් ගොඩනගන්න කටයුතු කරන ප්‍රබුද්ධ චින්තා වැඩසටහන නරඹන්න. ප්‍රබුද්ධ චින්තා වැඩසටහනෙන් අපේ අදිෂ්ඨානය ලස්සන සමාජයක් ගොඩනගන්න. ප්‍රබුද්ධ චින්තා වැඩසටහනෙන් අපේ අරමුණ ආදරණීය මිනිස්සෙක් ගොඩනගන්න. අද මම කතා කරන්නේ ආදරය ගැන. දැන් ඔබ හිතයි හමුදුරුවන්ට කැපයිද ආදරය ගැන කතා කරන්න කියලා? ඔව්, හමුදුරුවන්ට කැපයි. මොකද ඔබ හිතාගෙන ඉන්නේ ආදරය ගැන හරිම පටු විදියට. ආදරය කියන්නේ මුළු මහත් සමාජයකටම වැදගත් දෙයක්. ආදරය කියලා කියන්නේ මේ ලෝකෙ පැවැත්ම. බුදුදහමේ හැටියට අපි ආදරය ගැන කතා කරන්නේ මෛත්‍රිය කියලා. බුදුහාමුදුරුවෝ කරණීයමෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකෙට මෛත්‍රී කරන්න කවුරු වගේද? අම්මා කෙනෙක්. මේ අම්මට ඉන්නේ එකම පුතයි. එකම පුතාට අම්මා කොච්චරක් ආදරෙයිද, අන්නේ තරමටම සමාජෙට, ලෝකෙට සබඳහමට ආදරය කරන්න. ආදරය කියන්නේ හරිම ලස්සන වචනයක් වගේම ආදරය කියලා කියන්නේ සමාජයකට ඉතාම වැදගත් දෙයක්. මේ ආදරය කියන දෙයින් අදහස් වෙන්නේ නැහැ මේ ආදරය කරන්න පුළුවන් යුවලකට විතරයි කියලා. මම කිව්වොත් කෙනෙක්ට මම ඔබට ආදරෙයි කියලා, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මම කැමති ඔබව මැරි කරන්න කියන එක. මම ඔබට ආදරය කිව්වහම ඒකේ අදහස වෙන්නේ මම ඔබව සතුටින් ඉන්නව දකින්න කැමති. මම කැමති ඔබේ ජීවිතේ ඔබ ලස්සනට ජීවත් වෙනවා දකින්න. යාළුවෙක්ට තව යාළුවෙක්ට කියන්න පුළුවන් මං ඔයාලට ගොඩාක් ආදරෙයි කියලා. අම්මට දරුවෙක්ට කියන්න පුළුවන් මගේ පුතේ මං ඔයාලට ගොඩාක් ආදරෙයි කියලා. සමාජයේ ඔබ ජීවත් වෙනකොට ඔබ මිනිස්සුන්ට ආදරය කරන්න ඕන. ඒ මිනිස්සුන්ට ඒ ආදරය දෙනකොට ඒ අය ඒ ආදරය ආයමත් ව්‍යාප්ත කරනවා. මේක වෛරස් එකක් වගේ සමාජය තුළ පැතිරෙනවා. ඒ පැතිරෙන්නේ ඔබගෙන්මයි. එනිසා මේ ආදරය කියන එකෙන් සඳහන් වෙන්නේ නැහැ මම ඔබට ආදරය කියපු පමණින්ම එතන රොමෑන්ටික් රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා කියලා. එනිසා මේක වැරදියට ගන්න එපා. ආදරය ගැන, එහෙම නැත්නම් ලව් කියලා කිව්වහම සමහර වෙලාවට මිනිස්සු හිතනවා මේ කතා කරන්නේ සෙක්ස් ගැන කියලා. හැබැයි සමාජය තුළ සෙක්ස් ගැන, එහෙම නැත්නම් ලිංගිකත්වය ගැනත් අපි කතා කළ යුතුමයි. ලව්, ආදරය, සෙක්ස්, ලිංගිකත්වය මේ හැම දෙයක්ම අපි ඕපන්ලි, ඒ කියන්නේ අපි සමාජය තුළ ඕපන්ලි අපි කතා කර යුතු මාතෘකාවන්. මේව සංගවල තියන්න ඕන දේවල් නෙමෙයි. විදග්ධ ප්‍රබුද්ධ සමාජයක කතා කළ යුතු මාතෘකාවන්. ඉතින් අද අපි මේ කතා කරන්නේ ලව් ගැනනේ, ඒ කියන්නේ ආදරය ගැන. බුදුදහම තුළ අපි කතා කරන්නේ ලව් කරන්න, ආදරය කරන්න. හැබැයි ඇටෑච්මන්ට්, ඇලෙන්න එපා. දැන් මේ ඇලීමත් ආදරයත් කියන්නේ දෙකක් මිස එකක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ without expectation, ඒ කියන්නේ අපි අනිත් කෙනා ගැන කිසිම බලාපොරොත්තුවකින් තොරව කරනු ලබන ආදරය. කියන්නේ අපි ආදරේ දෙනවා, හැබැයි ඒ කෙනාගේ නැවත බලාපොරොත්තුවක් නැහැ. ඇටෑච්මන්ට් කියන්නේ ඇලීමක්. එහෙම ඇලීමක් ගැන බුදුදහමේ අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ සමාජයේ ලස්සන වෙන්නේ ආදරෙත් එක්ක. මිනිස්සු කොයිතරම් වෛරයකින් දින්නේ කියලා බලන්න. පාරට උදේට බැස්සහම බස් එකක ගියත්, වාහනයක ගියත්, හවසට ගෙදර එනකොට පාර තොටේදී මේ පුංචි සිද්ධීන් වලට මිනිස්සු කොයි තරම් ගහමරා ගන්නවද? සමහර විට කාර්යාලේ වැඩ කරනකොට ඒ මිනිස්සු අතරේ, ඔබත් එක්ක වැඩ කරන ඔබේ සගයන් අතරේ ආදරේ නැති වුණහම තව කෙනෙක් කපාගෙන ඉස්සරහට යන්න දඟලන හැටි, පාසලක් තුල පාසල් ළමයි අතරේ ආදරේ නැති වුණහම ඒ පාසල් ළමයින්ගේ අතරේ ඇති වෙන ඉරිෂියාකම්,
කොයි තරම් තියෙනවාද. එනිසා මම මේ කතා කරන්නේ ගොඩාක් රිසර්ච් කරපු හාමුදුරු කෙනෙක් විදියට. මේ සමාජය තුළ අපේ රටේ විතරක් නෙමෙයි තව රටවල් ගොඩක මම රිසර්ච් කරලා තියෙනවා, හොයලා බලලා තියෙනවා ඒ සමාජයන් කොහොමද අපරාධ අඩු සමාජයන් බවට පත් උනේ කියලා. ගොඩාක් රටවල්වල අපරාධ අඩු සමාජයන් බවට පත් වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන්ම ඒ අය ආදරය කරන්න හුරු කරපු නිසා. සොබා දහමට ආදරය කරන්න, ගස් කොළවලට ආදරය කරන්න, සතා සිව්පාවට ආදරය කරන්න, මිනිසුන්ට ආදරය කරන්න. මොකද මේ වචන අහන ඔබ කැමති නේද ආදරයට? එහෙනම් ඔබ ආදරය දුන්නොත් තමයි ඔබට ආදරය ලැබෙන්නේ. අපේ මේ ශරීරයේ තියෙන හැම ඕගන් එකකින්, අපි කියනවා හැම අවයවයකින්ම එනර්ජි එකක් නිකුත් වෙනවා. අපේ මේ හදවතේ, එහෙම නැත්නම් අපේ මේ හාර්ට් එකෙන් පිට වෙන ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් එකෙන් මේ අපි අවට ඉන්න අයට දැනීමක් ඇති වෙනවා මේ කෙනාගේ හිත තුල තියෙන ආදරය කොච්චරද කියලා. මේ හැම අවයවයකින්ම එනර්ජි එකක්, ශක්තියක් නිකුත් වෙද්දී වැඩිපුරම ශක්තිය නිකුත් වෙන්නේ අපේ හදවතෙන්. එතකොට මේ හදවතෙන් නිකුත් වෙන ශක්තිය අපිට පේන්නේ නැහැ. හැබැයි මේක ඔබේ ඉදිරිපස ඉන්න කෙනාට දැනෙනවා. ඒ නිසා ඒ ආදරේ ව්‍යාජ ආදරයක් වෙන්න බෑ. ඒ ආදරේ ඔබේ හදවත ඇතුලින් මෙන්න ඕන ආදරයක්. සමාජයේ හැම මිනිසෙකුටම ආදරය කරන්න. තරහ තිරමක් බලන්න එපා. දුප්පත් පොහොසත් උගත් නෝගත් ભેදයක් බලන්න එපා. ආදරය කරන්න. ගස් කොළන් වලට ආදරය කරන්න. සතා සිව්පාවට ආදරය කරන්න. බලු පැටියට, පොස් පැටියට මේ කෙනා හොඳ බ්‍රීඩ් එකකද? තත්වය හොයන්න එපා. හැම සතෙක්ටම ආදරය කරන්න. පාරේ ඉන්න සතාත්, ගෙදරේ ඉන්න සතාත් එකම ආදරයක් දෙන්න. ඒ ආදරේ අපේ සමාජෙන් ගොඩාක් ගිලිහිලා තියෙනවා. අපි උත්සාහ කරමු ආදරණීය සමාජයක් ගොඩනගන්න. අද දවසේ ඔබේ ඉදිරියට පැමිණෙන හැම කෙනෙක්ටම ආදරය කරන්න. ඒ කියන්නේ යහපත් දෙයක්ම අනිකා වෙනුවෙන් කරන්න. ආදරණීය කෙනෙක් වෙන්න ඔබේ ජීවිතේට නොඅඩුව ආදරේ ලැබේවි. හැම දිනාටම සුබ දවසක්. සම්මා සම්බුදු සරණයි.